මම තරුණියක්. ඒ වගේම මම වෘත්තීය රංගන ශිල්පිනියක්. ඉතින් මම හිතාගෙන හිටියා මම මේ කැමැති රස්සාව කරගෙන මං කැමැති විදියට ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච දේවල් සහ අපි අත්විඳ දේවල් එක්ක මං තේරුම් ගත්තා එහෙම අපි කැමැති විදියට ජීවත් වෙන්න බෑ කියලා. පෙට්‍රල් බෝලින් දකින්නකොට, ඒ බෝලින් වල මිනිස්සු මැරෙනවා දකින්නකොට, වෙහෙට් ටික විසවලා මිනිස්සු මැරෙනවා දකින්නකොට, දරුවෝ මැරෙනවා දකින්නකොට, මානව අයිතීන් තුට්ටු දෙකට වැටෙද්දි, නීතිය තුට්ටු දෙකට වැටෙනකොට, කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ විහිළුවක් වෙනකොට මම තේරුම් ගත්තා එහෙම අපි කැමැති විදියට ජීවත් වෙන්න පුළුවන් රටක් නෙමෙයි ලංකාව කියන්නේ. ඉතින් මමත් මේ විදියට මුහුකුරා යමින් දේවල් දකිමින් ඉන්න අවස්ථාවේ තමයි මම තේරුම් ගත්තේ අපි දේශපාලනය කියන කාරණාවට මැදිහත් වුණේ නැත්තම් මේ දේශපාලනය කියන කාරණාව අපි හොයාගෙන එනවා. ඇවිල්ලා අපේ කුස්සියට, අපේ ගෙදරට, මගේ ජීවිතයට, අපේ කලාවට, අපේ පාසලට, පන්තියට මේ හැම දෙයකටම ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ලොකු බලපෑමක් කරන අපිට කිසිම දෙයක් කරගන්න බැරි විදියට. ඉතින් මේ වර්තමානයේ වෙලා තියෙන්නේ අන්න ඒක තමයි. ඉතින් මම ඇතුළු ඔයා මේ ජීවත් වෙන්නේ හරිම අනාරක්ෂිත සමාජයක. හරි අනාරක්ෂිත රටක අපි මේ ජීවත් වෙන්නේ. ඒක ඔයාලා දන්නවා. ඉතින් මට නම් ඕනේ මේ අනාරක්ෂිත භවෙන් මිදෙන්න. මම හිතනවා ඔයගලන්ටත් එහෙමයි කියලා. ඉතින් මම හිතන්නේ ඒකට තියෙන හොඳම වේදිකාව තමයි මේ ගැහණු අපි එක මිටිට කියන මේ වේදිකාව. අන්න ඒ නිසා තමයි මම අද මේ වේදිකාවට ගොඩ වෙන්න තීරණය කළේ. මම පුංචි කතාවක් කියන්නම්. මේ කතා නායිකාව රෝසා පාක්ස්. රෝසා පාක්ස් කියන්නේ ඇමරිකානු කළු ජාතික කාන්තාවක්. මම දැන් මේ යන්නේ 1955ට. 1955 දෙසැම්බර් පළවෙනිදා වෙච්ච සිදුවීමක් ගැන තමයි මම කියන්නේ. මේ රෝසා පාක්ස් කියන කළු ජාතික කාන්තාව වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර යන්න හවස බස් එකට නැගිනවා. ඒ නැගලා ඉතින් අපි සාමාන්‍ය කෙනෙක් සීට් එකක ඉඳගන්න එකනේ. ඊට පස්සේ මේ බස් එකට තව සුදු ජාතික කාන්තාවක් ගොඩ වෙනවා. පස්සේ ඇයට ඉඳගන්න ඉඩක් නැහැ. ඉතින් ඒ වෙලාවේ මේ බස් රියදුරු මහත්මයා නැගිටලා මේ රෝසා පාක් කියන කළු ජාතික කාන්තාවට කියනවා කරුණා කරලා ඔයා නැගිටලා ඔය ආසනයේ මේ සුදු ජාතික කාන්තාවට දෙන්න කියලා. ඇයි මේ? මේ තරමට මේ ඇමරිකාවේ කළු සුදු ભેදය තිබ්බ නිසා. ඒ කියන්නේ බස් එකක ඉඳගෙන යන්නවත් අයිතියක් නැති තරම්. ඉතින් එච්චර දරුණුවට කළු සුදු ભેදය තියෙන අතරේ බොහොම එඩිතරව මේ කළු ජාතික කාන්තාව කියනවා නෑ මං සීට් එක දෙන්නේ නෑ කියලා. ඇය ඉදිරිපත් වෙනවා. ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ওই වෙලාවේ ওই බස් එක ඇතුලේ ලොකු කලගෝට්ටියක් වෙලා ඕකෙන් රට ඇතුළට ওই ප්‍රශ්න එනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය තමයි ඇමරිකාවේ කළු සුදු ભેදය සම්බන්ධව කළු ජාතිකයන් තමන්ගේ අයිතීන් පිළිබඳව මුලින්ම එළියට බැස්ස පෙළ ගැසීච්ච. ඉතින් මේකේ අවසානයක් දැක්ක නිකන් නෙමෙයි. අපි හැමෝම දන්න බරක් ඔබාමා කියන කළු ජාතික මිනිසයා ඇමරිකාවේ ජනාධිපති කරලයි නැවතුනේ. ඉතින් පේනවා නේද කොච්චර මේ කාන්තාව පවර්ෆුල්ද කියලා. අපිට කරන්න බැරි දේවල් නැහැ. හැබැයි අපි උනන්දු වුණා. ඉතින් පසු කාලීනව US කොංග්‍රසයේ මගින් මේ කාන්තාව නිදහසේ මව යනුවෙන් ගෞරව නාමයට පවා පත් කරලා තිබුණා. ඉතින් මෙහෙම දැන් අපිට මෙච්චර කල් අපි මේ ලංකාවේ ඉන්න දේශපාලඥයන්ගේ සෙල්ලම් බල බල හිටියානේ. දැන් අපිට එහෙම කාලයක් නැහැ. අපිට තියෙන ලොකු වගකීමක්. විශේෂයෙන්ම කාන්තාවන් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. සාමාන්‍යයෙන් තරුණියන්ට කාන්තාවකට දේශපාලනය නිකන් සුදුසු නෑ වගේ එකක් සමාජගත කරලා තියෙනවා. ඒක සමාජගත කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ අරයා කරයි මෙයා කරයි කියලා බල බල ඉන්න නැතුව අපිට එළියට බහින්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම අපිට කරන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙනවා. මොකද ලංකාවේ ජනගහණය අතින් ගත්තොත් 52%ක් ඉන්නේ කාන්තාවෝ. වැඩිම ජනගහණයක් කාන්තාවෝ. එතකොට ඡන්දදාමීන්ගෙන් මිලියන 16ක් ඉන්නවා. ඒ 16නුත් 56%ක් ඉන්නේ අපේ කාන්තාවෝ. ඉතින් කාන්තාවෝ තමයි වැඩිපුර ඉන්නේ. මං චුට්ටක් කියන්නම් ලංකාවේ ආදායම පැත්තෙන් කොහොමද කාන්තාවන්ගේ බලපෑම කියලා. අපේ ලංකාවේනේ පළවෙනි ආදායම විදිහට අපි හඳුන්වන්නේ විදේශගත ශ්‍රමිකයන් නෙවන ප්‍රේරණ. මේක තමයි අපිට ලංකාවට බල්ක් එකක් විදියට ලැබෙන ලොකුම ආදායම වෙන්නේ. ඉතින් මේ ආදායම මෙවන මිනිස්සුන්ගේ 90%ක් ඉන්නේ කාන්තාවෝ. අංක දෙක. ලංකාවේ තියෙන දෙවෙනියට තියෙන ආදායම තමයි අපනයනේ. ඒකත් මේ ඇඟලුම් ක්ෂේත්‍රේ. අපි ගාමන් කෙල්ලෝ කියලා හංවඩු ගහනවනේ. ඉතින් අන්න එතනත් ඒ හංවඩු ගහන කෙල්ලන්ගෙනුත් අපි හම්බ කරනවා. එතනත් 90%ක් ඉන්නේ කාන්තාවෝ. ඊට පස්සේ තේ සහ රබර්. තේ දළු ටික නෙලලා රබර් කිරි ටික කපන්නේ අපේ අම්මලා.
එතන 190ක් ඉන්නේ කාන්තාවෝ. දැන් පැහැදිලි නේද? මේ අමුතු වැටේ තනි ක්‍රම දුවන්නේ කාන්තාවන්ගෙන් කියලා. මේක තනි ක්‍රම දුවන්නේ කාන්තාවන්ගෙන්. ඔයා ඔයාගේ අම්මා මම ඔයාගේ සහෝදරිය ඔයාගේ බිරිඳ අපි මහන්සි වෙන අපේ දහඩිය මහන්සියෙන් තමයි මේ අමුතු වැටේ තනි ක්‍රම දුවන්නේ. එහෙම අපේ දහඩිය මහන්සියෙන් දුවන රටක තමයි අර පිස්සු ටිකක් පාර්ලිමේන්තු ගැටලට ගිහිල්ලා මිරිස් කුඩු ගහගෙන කුටු පෙරලගෙන අපිට බොරු නාට්‍ය පෙන්නලා බොරු නාට්‍යයක් කරගෙන මෙතන අපේ කාලේ කන්නේ අපේ අයිති නුදුරගත්තු. ඉතින් අපි මහන්සියෙන් හම්බ කරලා අපේ සල්ලි ඒගොල්ලෝ හොරකම් කරලා ඒගොල්ලන්ගේ පවුල් වලට වියදම් කරගෙන අපිට නාට්‍ය පෙන්න පෙන්න ඉන්න. ඉතින් මේක නෙමෙයි වෙන්න ඕනේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි එකතු වෙමු අපි එකතු වෙලා මේක වෙනස් කරමු මේ ක්‍රමය වෙනස් කරමු කාන්තාවන්ට තමයි එක කරන්න පුළුවන් මොකද කාන්තා ජනගහණය තමයි වැඩිම තියෙන්නේ කාන්තාවන්ට බෑ කියලා මෙච්චර කල් හංවඩු ගහලා තිබ්බා නෑ අපිට එක කරන්න පුළුවන් ඉතින් මේක අපේ පුරවැසි අයිතියක් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඔයා මේ ස්ටේජ් එකක නැගලා කලාකරණියක් විදිහට කතා කරන්නේ කියලා නෑ මං එයාට කියනවා මේ මගේ පුරවැසි අයිතිය මේක මගේ අයිතියක් මගේ නැති වෙච්ච අයිතිය ඉන්නේ මම මේ කලකේ ඉතින් ඕගොල්ලෝ ඉතින් ඔයාලා ඒ පුරවැසි අයිතිය කියන එක තේරුම් ගන්න එක අධ්‍යාපන ක්‍රමෙන් හංගලා තියෙන්නේ මොකද පුරවැසි අයිතිය පිළිබඳ හැම මිනිස්සෙක්ම දැනගත්තොත් අරගොල්ලන්ට රජ කරන්න වෙන්නේ නැහැ ඒකයි ඉතින් ඒ නිසා අපි එකතු වෙමු පෙළ ගැහිමු කාන්තාවන්ට දෙන හොඳම ආභරණයක් ගැහැණුන් එක මීටර කාන්තා ස්ටේජ් එක අපේ වේදිකාව ඉතින් එකතු වෙන්න ජාතික ජනබල වේගත් සමග එකතු වෙලා අපි මේක වෙනස් කරලා අපේ හීනවලට අපි යමු ඒගොල්ලන්ට ඕන විදිහට නෙමෙයි මේක අපිට ඕන විදිහට අපි වෙනස් කරමු ස්තුතියි